සුබ දවසක් කියලා පිළිගන්නවා හැම දෙනෙක්ම පහින්දුවේගේ YouTube channel එකේ තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඕකෝල හැම දෙනෙක්ම මම ඉල්ලුව වීඩියෝ එකක් තමයි 2GB RAM එකක් තියෙන computer එකකින් ගහන්න පුළුවන් games ටිකක් ගේන්න කියලා VGA card එකක් නැතුව. හොඳයි ඉතින් අද මම මේ වීඩියෝ වලට ගෙනාවේ සාමාන්‍ය 2GB RAM එකක් තියෙන ඒ වගේම core to do වගේ machine එකක් තියෙන ඒ වගේම graphic card එකක් නැති එකනට ගහන්න පුළුවන් PC games මොනවද කියලා. ඉතින් මේක laptop එකකට වෙන්න පුළුවන් desktop එකකට වෙන්න පුළුවන් දෙකටම පොදු වේ ගෙනාවු වීඩියෝ එකක්. Laptop එකක් තියෙන කෙනෙක් ගාව තියෙන Intel Serlan වගේ laptop එකක් නා desktop එකක් තියෙනවා නම් Intel Core to do එහෙම නැත්නම් Intel Pentium වගේ Pentium CPU එකක් එක්ක 2GB RAM එකක් තියෙනවා නම් සාමාන්‍යයෙන් මේ අද පෙන්න games ටික ඔයාලට ප්‍රශ්න නැතුව play කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක පටන් ගන්න කලින් දෙයක් තියෙන මතක් කරන්න ඔයාලත් අපේ channel එක තමයි අලුත් බයෙන් බලන එක කෙනෙක් නම් දැම්ම subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. Subscribe කරාට පස්සේ ඊට හැපතිය bell icon එක ඕල් දාගන්නත් අමතක කරන්න එපා. එහෙනම් පටන් ගමු වීඩියෝ එක. ඉතින් මම මේකේ පළවෙනි ගේම් එක විදිහට තෝරගන්නේ Hitman Blood Money කියන ගේම් එක. සාමාන්‍ය Hitman game series වලට ආසෙක් කෙනෙක්ට PC game එකක් වලින් යනකොට සාමාන්‍ය අපිට Hitman Absolution game එක, Hitman 3, Hitman 2 වගේ ලොකු ලොකු games වලට ගියාම ඒ වගේ ගේම් එක සාමාන්‍ය 2GB RAM එකකින් play කරගන්න අමාරුයි. ඉතින් ඒ වගේ එකකට ගහන්න පුළුවන් ටිකක් අඩු කැපැසිටියකින් තියෙන ගේම් එකක් තමයි Hitman Blood Money කියන ගේම් එක. මේක ඉතින් Hitman series එකේ ආපු ගේම් එක, story එක ලස්සන ගේම් එකක්. ඒ වගේම ඉතින් සාමාන්‍ය graphic quality එකත් 2GB RAM එකත් සහ 256 වගේ onboard graphic එකක් තියෙන එකකට play කරගන්න පුළුවන් විදිහට උපරිම සාධාරණ විදිහට මේ graphic quality සාමාන්‍යයෙන් තියෙනවා. ඉතින් මේක පරණ ගේම් එකක් සාමාන්‍ය හොඳ graphic quality මට්ටමකින් තියෙන තේ ඔකට පේනවා ඇති මේ යන qualities වලින් මොන වගේ quality එකක්ද ඔයාලට මේ ගේම් එක ගහනවා නම් ලැබෙන්නේ කියලා. ඉතින් මම ඊළඟ ගේම් එක මගේ දෙවෙනි ගේම් එක විදිහට මම තෝරගන්නේ Ghost Recon Advanced Warfighter 2 ගේම් එක. ඉතින් ඔයාලා මේ වෙදි Ghost Recon Ghost Recon Wildlands ඊට පස්සේ Ghost Recon Future Soldier ඒ වගේ තමයි Ghost Recon Breakpoint වගේ ලොකු ලොකු ගේම්ස් වලට ආසයෙන් ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් Ghost Recon ගේම් පටන් ගන්න ආසයෙන් ඉන්න එකට ගහන්න පුළුවන් හොඳ පළවෙනි ගේම් සීරීස් එක තමයි Ghost Recon Advanced Warfighter series එක. ඉතින් මේ Advanced Warfighter series එකේ Advanced Warfighter 2 ගේම් එක සාමාන්‍ය 2GB RAM එකක් 256 වගේ හොඳ VGA එකක් තියෙනවා නම් onboard graphic එක ප්‍රශ්න නැතුව play කරගන්න පුළුවන් Ghost Recon Advanced Warfighter ගේම් එක. හැබැයි මේ ගේම් එක සාමාන්‍යයෙන් ටිකක් අපාරු ගේම් එකක්. සාමාන්‍ය Ghost Recon games play කරපු කට්ටිය දන්නවා මේ ගේම් සාමාන්‍ය අනිත් ඒවාට වඩා වෙනස් third person game. මේ ගේම් එකත් ඒ වගේ third person කැමති නම් දාගන්න පුළුවන් කැමති නම් first person දාගන්න පුළුවන්. හැබැයි ඉතින් ටිකක් අනිත් games වලට වැඩිය මේක ටිකක් අමාරු game එකක් පටන් ගද්දිම වුණත් ඉතින් මම ඊළඟ ගේම් එක විදිහට තෝරගන්නේ open world game එකක්. සාමාන්‍ය හැමෝටම ගහන්න පුළුවන් වෙන open world game එකක් විදිහට තෝරගන්න පුළුවන් හොඳ ගේම් එක තමයි mafia 2 game එක. සාමාන්‍ය mafia 2 game එක ගහන්න ඔයාලට එච්චර ලොකු machine එකක් ඕනේ නැහැ. 2GB RAM එකක් 256 වගේ onboard graphic තියෙනවා නම් සාමාන්‍යයෙන් play කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. මේක open world game එක GTA ගහගන්න බැරි එකෙක්ට වුණත් ගහගන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. ගොඩක් හොඳ game experience එකක් ගන්න පුළුවන් game එක තමයි mafia 2 game එක. මගේ list එකේ අනිත් game එක තියෙනවා තෝරගන්නේ Call of Duty 4 game එක. ඉතින් මේක ගැන කිව්වොත් මේක game එක තෝරගන්න විශේෂ හේතු කීපයක් තියෙනවා. මම මේකේ හතරවෙනි ගේම් එක විදිහට Call of Duty 4 එක තෝරගත්තේ. පළවෙනි ගේම් විදිහ එක එකක් තමයි මේක කවුරුහරි ඔන්ලයින් ගහන්න ඉන්න කෙනෙක්ට ඉන්නවා නම් ඉතින් ඔන්ලයින් ගේම් වලට ආසක් කෙනෙක් ඉන්නවා නම් නමුත් ඔයාගේ කම්පියුටරේ තියෙන RAM එක 2GB RAM එකක් නම් ඔයාලට 2GB RAM එකෙන් ඔන්ලයින් ගහන්න පුළුවන් ගේම් එක තමයි Call of Duty 4 ගේම් එක. ඒ වගේම තමයි ඉතින් ස්ටෝරි ලයින් වලින් ගත්තොත් එහෙම මේ අද කතා කරන ගේම් සීරීස් එකේ ලස්සන ස්ටෝරි ලයින් එකට හිමිකම් කියන්නේ මේ Call of Duty 4 ගේම් එක. ඉතින් මේ Call of Duty 4 ගේම් එක සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවා කැප්ටන් ප්‍රයිස් ගෑස් ඉතින් ඒ වගේම සෝප් මැට් රැවිස් ඉතින් මේ තුන් දෙනාගේ සමගිත මේ ගේම් එක ඔයගොල්ලන්ට ප්‍රශ්න නැතුව ප්ලේ කරගන්න පුළුවන්. 4 to 2 ඒ වගේම 2GB RAM එකක් 256 VGA එකක් එහෙම තියෙනවා නම් මගේ ලිස්ට් එකේ ඊළඟ ගේම් එක විදිහට තෝරගන්නේ ස්නයිපර් ගේම් එකක්. ඉතින් මේ ස්නයිපර් ගේම් වෙනම ගුවන් මේ ස්නයිපර් Ghost Story series එක ස්නයිපර් Ghost Story series එක ස්නයිපර් Ghost Story 1 කියන ගේම් එක ඔගලන්ට 2GB RAM එකක් තියෙනවා නම් ප්ලේ කරගන්න පුළුවන්. ඒ වගේ තමයි 256 වගේ VGA එකක් තියෙනවා නම් අනිවාර්යෙන් ප්‍රශ්න නැතුව ප්ලේ කරගන්න පුළුවන් මේ ගේම් එක. ඉතින් මේ ගේම් එකේදී ඔයගොල්ලන්ට තියෙන්නේ ටාගට්ස් වලට ගන්න හැංගිලා ගිහිල්ලා ඉතින් ඔයගොල්ලන්ගේ සතුරු ටාගට්ස් ක්ලියර් කරන්න ප්‍රශ්න නැතුව සාමාන්‍යයෙන් 2GB RAM එකක් තියෙන ලැප්ටොප් එකක් ඩෙස්ක්ටොප් එකකින් VGA ගන්න තියුණත් මේක ගහ ගන්න පුළුවන් ප්‍රශ්න නැතුව. හැබැයි graphic quality එක ගත්තොත් එහෙම graphic quality උපරිම සාධාරණයක් කරලා තියෙනවා කියන්න පුළුවන් මේ ගේම් එක. මගේ ලිස්ට් එකේ මම ඊළඟ ගේම් එක විදිහට තෝරගන්නේ Far Cry 2 ගේම් එක. මම මේ Far Cry 2 ගේම් එක තෝරගන්න ප්‍රධාන හේතුවක් තමයි
සාමාන්‍ය අපි ගත්තොත් ෆාකයි සීරීස් වලට ආස එක්කෙනෙක් ඉන්නවනම් ෆාකයි 3 4 5 වගේ සීරීස් වලට යන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නවනම් ඉතින් ඒ වගේ ගේම් එකක් ගහන්න අමාරු එක්කෙනෙක් ඉතින් ෆාකයි ගහලා ෆාකයි මොන වගේද කියලා බලන්න පුළුවන් හොඳ අඩු ස්පෙක් ගේම් එකක් ෆාකයි 3 2 ගේම් එක ෆාකයි 3 ගේම් එක ගන්න සාමාන්‍යයෙන් 512 වගේ VG එකක් ඕනේ 2GB RAM එකක් ගන්නවනම් නමුත් ෆාකයි 2 ගන්නවනම් ඔයාලට 256 VG එකක් උනත් ප්‍රශ්න නැතුව ප්ලේ කරගන්න පුළුවන් ඔකලගා තියෙන්නේ මේ වෙද්දි කෝඩු 2 වගේ එකක් නා. ඉතින් මේ ගේම් එකේ ස්ටෝරියක් බොහොම ලස්සන ස්ටෝරියක් තියෙනවා. මේකේදී අපිට මැලේරියා රෝගී වළඳන ස්ටෝරිය තමයි යන්නේ ඔය මතක ඇති. ඒ වගේම තමයි මේකේ කැපැසිටි වුණත් මට හිතේ DVD එකේ ගේම් එකක් එච්චර ලොකු කැපැසිටියක් වෙන්නේ නැහැ. ඉතින් ග්‍රැෆික් වලට වුණත් උපරිම සාධාරණ ලිස්ට් එකල්ල තියෙනවා කියන පුළුවන් මේ ගේම් එකේ. මගේ ලිස්ට් එකේ ඊළඟ ගේම් විදිහට මම තෝරගන්නේ බ්ලර් ගේම් එක. බ්ලර් කියන්නේ කාර් රේස් එකක්. ඉතින් මල්ටිපල් කාර් රේස් වලට ආස එක්කෙනෙක් යන්න පුළුවන් හොඳ ඔප්ෂන් එකක් තමයි බ්ලර් කියන කාර් රේස් එක. සාමාන්‍යයෙන් මේක ගහන එච්චර ලොකු මැෂින් එකක් ඕනේ 2GB RAM එකක් කෝඩ් 2 මැෂින් එකක් තියෙනවා නම් VG එක නැති වුණත් ගහ ගන්න පුළුවන් බ්ලර් කාර් රේස් එක. ඉතින් මේ බ්ලර් කියන කාර් රේස් එක ඉතින් ඔයගලන්ට සිංගල් ප්ලේ වගේ මල්ටි ප්ලේ කියලා මොඩ් දෙකම තියෙනවා. ප්‍රශ්න තු ප්ලේ කරගන්න පුළුවන්. ඉතින් කාර් රේස් වලට ආස එක්කෙනට පුළුවන් ලෝ බජට් කාර් රේස් එක තමයි මේ බ්ලර් කියන කාර් රේස් එක. මගේ ලිස්ට් එකේ ඊළඟ ගේම් එක තමයි 3rd person fighting වලට වගේ ආස එක්කෙනට යන හොඳ ගේම් එකක් තමයි Assassin's Creed series එක. ඉතින් මේ SNK series එක Assassin's Creed 1 කියන ගේම් එක ඔයාලට 2GB RAM එකක් 256 වගේ onboard graphic තියෙනවා නම් සාමාන්‍ය core 2 වගේ machine එකක dual core ඒ වගේ නැත්නම් Pentium G වගේ තියෙනවා නම් laptop එකක උන Intel Celeron laptop එකක උනත් ප්‍රශ්න නැතුව play කරගන්න පුළුවන් Assassin's Creed 1 game එක. ඉතින් මේකේ action උනත් මාර ගති Assassin's Creed game series එකේ ආසක් කෙනෙක් ඉතින් Assassin's Creed පටන් ගන්න හොඳ option එකක් තමයි මේ Assassin's Creed 1 එක. මම මේක ඊළඟ ගේම් එකේදී තෝරගන්නේ GTA 3 ගේම් එක. මොකද GTA වලට ගොඩක් අය ආසයි GTA 5 ගහන්න, GTA 4 ගහන්න. වැඩි වෙලා දන්න සම GTA 4 5 ගහන්න. ටිකක් ලොකු මැෂින් එකක් ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් ඊට අඩු පොඩි මැෂින් එකක උනත් ගහන්න පුළුවන් හොඳ ගේම් එක තමයි GTA 3 එක. අනේ 2GB RAM එකක්, 256 වගේ VG එකක් තියෙනවනේ. ඔයාලට ප්‍රශ්න නැතුව ප්ලේ කරගන්න පුළුවන් මේ ගේම් එක කිසිම අවුලක් නැතුව. ඉතින් ඊළඟ ගේම් එක තමයි සාමාන්‍ය යුද. ඉතින් verbal task එකට යන තියෙන හොඳ ගේම් එකක් තමයි Battlefield Bad Company 2 එක. ඉතින් Battlefield Bad Company 2 ගේම් එක ගැන කතා කරද්දි මේක ගහන්න ටුට්ටක් 256 VG එක පොඩක් ලැග් වෙයි. නමුත් ගහ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. 2GB RAM එක නැග ඇති. Core 2 machine එකකින් ගහ ගන්න පුළුවන් ඉතා හොඳ graphic quality වගේම හොඳ optimization එකක් දීලා තියෙන ගේම් එක තමයි Battlefield Bad Company 2 කියන්නේ. ඉතින් මේ ගේමේ ප්‍රශ්න තුනක් ප්ලේ කර ගන්න පුළුවන්. ඔයාලගේ Core 2 2GB RAM එකක් තියෙනවා නම් PC එකේ. ඉතින් ඊළඟ ගේම් එක තමයි Prince of Persia. ඔයාලා දන්නේ නැති Prince of Persia කියන්නේ මොන වගේ ගේම් එකක්ද කියලා. මේක රජ කාලට අදාළ ගේම් එකක්. සාමාන්‍ය රාජකීය ගේම් එකක්. ඔයගොල්ලන්ට ආසෙති රජ කාලේ ගේම් ගහන්න ආසෙ කෙනෙක්ට හොඳ ගේම් එකක් තමයි Prince of Persia කියන්නේ. මේක ඉතින් අපිට කුමාරිකාවක් හිමි ඉන්නවා. ඒ වගේ තමයි මේක අපිට රාක්ෂයෙක් වෙන්න පුළුවන් කියන විදිහ. ඉතින් ඔය කියන දේවල් මේ ගේමින් වලට තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් Core 2 වගේ machine එකක් තියෙනවා නම් මේ Prince of Persia කියන ගේම් එක ප්‍රහේලිත ප්ලේ කරගන්න ඔයාලගේ PC එක. ඉතින් මේක 3rd person game එකක්. ඉතින් ඊළඟ ගේම් එක තමයි රේසින් ගේම් එක. ඒ වෙනම කවන්නේ මේ Need for Speed World ගේම් එක. ඉතින් Need for Speed series එකේ ගහන්න පුළුවන් හැම ගේම් එකකින් පුතේ අපිට Hot Pursuit 2 එක, Need for Speed Carbon එක, Need for Speed World එක සමේ සමේ 2GB RAM එකක් තියෙන machine එකකින් 256 VG එකක් එක ගහ ගන්න පුළුවන්. graphic quality උන හොඳ. ඒ වගේම තමයි හොඳ smooth gameplay එකක් ගන්න පුළුවන් ගේම් එක තමයි Need for Speed World එක. story උනත් මාර ලස්සන ගේම් එකක් තමයි Need for Speed World කියන්නේ. වලට ප්‍රහේ නැතුව Core 2 2GB RAM ඒ වගේම තමයි 256 වගේ VG එකක් තියෙනවනේ. onboard graphic වලින් උන VG ගන්න තුන ලොකු VG ගන්න තුන මේක ගහ ගන්න පුළුවන් Need for Speed World game එක. ඉතින් මම ඊළඟ ගේම් එක තමයි Crysis 1 game එක. අවසානයේ තිය තෝරගත්ත ගේම් එක. මේක නම් ටිකක් heavy game එකක්. සාමාන්‍යයෙන් 2GB RAM එක 256 වලින් උත් එහා යන VG එකක් තියෙනවා හොඳයි. බැති graphic low එහෙම දාලා සාමාන්‍යයෙන් ගහ ගන්න කෙනෙක්ට graphic හැමදේම low දාලා සාමාන්‍යයෙන් ගහ ගන්න පුළුවන් ගේම් එක ගන්න ආස කෙනෙක්ට මේ Crysis 1 එක 256 වගේ VG එකක් තියෙනවනේ. ඉතින් මේ ගේම් එක වල අම්පු කියන දෙයක් නැහැ. Crysis 1 කියන්නේ හොඳ පිටසක් වල ජීවීන්ගේ ගේම් එකක්. ඒ වගේ තමයි හොඳ ඇක් ෆයිටින් එකක් තියෙන. හොඳ ෂූටින් ගේම් එකක්. ටිකක් හෙවි ගේම් එකක්. GPU එකට වැඩි අවධානයක් දෙන ගේම් එකක්. ඔප්ටිමයිසේෂන් එක ඉතින් ගත්තොත් ගොඩක් හොඳ ගේම් එකක්. සාමාන්‍ය 2GB RAM එකකට උනත් ඔප්ටිමයිස් කරලා තියෙනවා කියන්නේ ගොඩක් හොඳයි. ඉතින් මේ ගේම්ස් ටික තමයි මම ඔයාලට ගෙනාවේ. ඉතින් ඔයාලා මේ ගේම්ස් ගැන මොනවද හිතන අදහස් වගේ දේවල් ඔයාලා පහලින් කමෙන්ට් කරන්න. ඉතින් මේ වීඩියෝ හොඳයිද? එහෙනම් තවත් ඔයාලට බලන්න ෂෙයා කරන්න. තමත් අපේ YouTube channel එක subscribe කරලා නැද්ද? එහෙනම් දැන්ම subscribe කරලා තියාගන්න. මේ වගේ videos දාපු ගමන් දිගටම බලන්න. එහෙනම් ඉතින් හැමතත් අලුත් video එකකින් ඉතින් ඔයාලන්ට ඔබ දවසක්